අද සීත හුලං තීන වැහි දවසක් මුළු ආකාශයේම රැහිවලා කුළු වලින් බර වෙලා මේ වගේ සීත කාලගුණයක් තියෙන දවසට අපි හැමෝම කැමති අපි පිළියෙල කරගන්න ආහාර වේල උරුසුම්ව වගේම ටිකක් සැරට අරගන්න ඉතින් මං අද ඔයාලත් එක්ක හදන්න යන්නේ කානට ලුණු වැඹුල් එකතු කරලා ගම්බිරිස් ටිකක් වැඩිපුර දාලා බිරිසට මාළු කරි එකක් කුකින් ඉතිසු channel එකට ගොඩවදින ඔයාලව ආදරයෙන් පිළිගන්න ගම අපි බලමු මේ මිරිස් මාළු කරි එක හදන්නේ කොහොමද කියලා මේ සඳහා මං කිසිම රසකාරකයක් පාවිච්චි කරන්නේ නැතුව කෙතර තියෙන කුළුබඩු පාවිච්චි කරලා ඉතාමත් රසවත් පහසු වෙනම හදාගන්න අම්බලු මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා අපිට අවශ්‍ය වෙනවා හොඳින් පිරිසුදු කරලා කපාගත් මාළු ග්‍රෑම් 250 ඊළඟට මිරිස් කුඩු මේස හැඳි දෙකක් ගම්මිරිස් කුඩු මේස හැඳි එකක් 3/5 කුඩු මේස හැඳි භාගයක් කහ කුඩු තේ හැඳි භාගයක් උලුහල් තේ හැඳි 4න් එකක් තක්කාලි ගෙඩියක් කරපිංච ඉත්ත කුරුඳු පොතු කැඹිලි දෙකක් තලාගස් සුදු ලුණු දෙකි තුනක් බී ලුණු ගෙඩි භාගයක් අඹයට තේ හැඳි භාගයක් ලුණු කුඩු රස අණුව පොල් තෙල් මේස හැඳි තුනක් ගොරක කැබැල්ලක් සහ අවිරිසෝ කොච්චි කරල් දෙකක් අපි ඉස්සෙල්ලම කරන්න ඕන මේ වගේ ලිපේ තියන්න පුළුවන් භාජනයක් අරගෙන 3/5 එක හදාගන්න එක. ඒකට අපි මේ විදිහට ලුණු කුඩු ටික එකතු කරලා ඊළඟට මිරිස් කුඩු ඊළඟට 3/5 කුඩු ගම්මිරිස් වලින් භාගයක් එකතු කරනවා. එකතු කරලා ලිපේ ගින්දර ඉතාමත් අඩු මට්ටමේ තියාගෙන මේ විදිහට අපි 3/5 එක හදාගන්න ඕන. අපි ලුණු කුඩු එකතු කරන්නේ එතකොට අපිට මේ 3/5 එක ඉක්මනින් පිච්චෙන්නේ නැතුව ගානට පදමට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මතක තියාගන්න ඕන අපි ලිපේ ගින්දර වැඩි කරන්නේ නැහැ. ඉතමත් අඩු මට්ටමේ තියාගෙන අපි 3/5 එක හදාගන්න ඕන. මෙන්න මේ වගේ කලර් එකක් එනකන් හොඳින් බැඳගෙන අපි 3/5 එක හදාගෙන පැත්තකින් තියාගමු. ඊළඟට මේ විදිහට මැටි භාජනයක් අරගෙන ලිපේ තියලා අපි ඉස්සෙල්ලා මේකට පොල් තෙල් ටික එකතු කරනවා. අපි මාළු හෝ මස් හදනකොට අනිවාර්යයෙන් මැටි භාජනයක් පාවිච්චි කරන්න ඕන. ඊළඟට තෙල් ටික මේ විදිහට හොඳට කරවේගෙන එනකොට අපි මේකට එකතු කරනවා අබෑට ටික. අබෑට ටිකත් එකතු කරලා හොඳට මේ විදිහට පුපුරන්න දෙන්න. මේ විදිහට අමරණික හොඳින් පිපිරීගෙන එනකොට අපි තලාගත්ත ඉඟු සුදු ලුණු ටික මේකට එකතු කරනවා. මේ විදිහට අමරණික හොඳින් කලවම් කරලා ඊළඟට අපි තලාගත් සුදු ලුණු ටික එකතු කරන්න ඕන. මේ විදිහට සුදු ලුණු ටිකක් එකතු කරලා හොඳින් තෙල් එකේ බැඳලා දෙන්න ඕන රන්වන් පාටක් වෙනකන්. ඉතින් ඔයා කුකින් විත් ටිෂු channel එකට අලුත් සමාජිකයෙක් නම් channel එක තවමත් subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඒ වගේම එතන තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරන්න. එතකොට ඔයාට මම මේ වගේ video එකක් upload කර සැනින් ඔයගාවට ගින්න ගන්න පුළුවන්. දැන් අපේ සුදු ලුණු ටික හොඳට බැඳිලා තියෙන්නේ. එතකොට අපි මේකට එකතු කරනවා බී ලුණු ටික. බී ලුණු ටිකත් එකතු කරලා හොඳ රන්වන් පාටක් වෙනකන් හොඳින් මෙන්න මේ විදිහට කලවම් කරමින් බැඳ ගන්න ඕන. අපි මේ හැමදේම කරන්නේ අපේ ලිපේ ගින්දර ඉතාමත් අඩු මට්ටමේ තියාගෙන කොයිම වෙලාවකවත් ගින්දර වැඩි කරන්නේ නැහැ.
මේ විදිහට හොඳට රන්වන් පාටක් වෙනකම් බීලුණු ටික පැතුනට පස්සේ අපි මේකට එකතු කරනවා කරපිංච සහ කුරුඳු කුතු කැබැල්ල ඔයාලට කැමති නම් සම්පූර්ණත් එකතු කරන්න පුළුවන් මේ විදිහට හොඳට කලවම් කරලා මේ සියල්ල හොඳින් බැඳීගෙන එනකොට අපි හදාගත්ත තුන පහේකින් භාගයක් මේකට එකතු කරනවා සම්පූර්ණම තුන පහේ ටික එකතු කරන්න හැ කොටසක් විතරක් මේ විදිහට එකතු කරලා තුන පහේ ටිකක් මේ විදිහට හොඳට තෙල් එකේ බැඳ ගන්න ඕන මේ විදිහට හොඳට තුන පහේ ටික බැඳුනට පස්සේ අපි එකතු කරගන්නවා පිරිසිදු කරගත්ත මාළු ටික අපි මාළු පිරිසිදු කරගන්නකොට අනිවාර්යෙන් මේකේ තියෙන හැම කොටසත් ඉවත් කරගන්න ඕන මේ විදිහට හොඳට මාළු ටිකත් එකතු කරලා කලවම් කරන්න ඕන මේ විදිහට කලවම් කරගත්තට පස්සේ අපි මේකට එකතු කරනවා කහ කුඩු ටික සහ උලුහාල් ටික ඊළඟට තක්කාලි එකතු කරලා ඒ ටිකත් මේ විදිහට නැවතත් හොඳින් කලවම් කරන්න ඕන මේ සියලුම දේ කරන්න අපි ලිපේ ගින්දර තවමත් තියෙන ඉතමත් අඩුවම මට්ටමේ මේ විදිහට හොඳින් කලවම් කරලා අපි අවසානයේ මේකට එකතු කරනවා ලුණු කුඩු ටික ලුණු කුඩු වලට රසාලු එකතු කරන්න පුළුවන් ඊළඟට ගොරක කැබැල්ලත් එකතු කරලා මේ විදිහට හොඳින් නැවත කලවම් කරන්න ඕන අපි ගොරක එකතු කරන්නේ මාළු එක හොඳට මාළු කෑලි හොඳින් හයි වෙලා තිනවා ඒ වගේම ගොරක කියන්නේ හොඳ ඖෂධයක් මෙන්න මේ විදිහට ඊළඟට පියනකින් වහලා විනාඩි දෙක තුනක් විතර තම්බ ගන්න ඕන තම්බ ගත්තට පස්සේ අපි බලමු තියෙන විදිය මෙන්න මේ විදියටයි තියෙන්නේ ඊළඟට අපි මේ නැවතත් හොඳින් කලවම් කරනවා මාළු වල තියෙන වතුර ගතිය තුනලා තියෙන්නේ මේ විදියට හොඳින් කලවම් කරලා අපි තවමත් මේකට වතුර එකතු කරේ නැහැ අපි මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්ම මේ කොයි වෙලාවකවත් මාළු කරී එක පිච්චෙන්න දෙන්න එපා එහෙම වුණොත් ඔයාලගේ මාළු කරී එක පිච්චුණු රසක් එවි ඒක නිසා නිතරම මේ විදිහට කලවම් කරමින් තමයි අපි හදාගන්න ඕන මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ අපි අර ඉතිරි කරගත්ත ගම්මිරිස් කුරු ටික එකතු කරනවා එකතු කරලා ඉවර වෙලා ඊළඟට මේකට අපි මාළු මත්තම වෙනකන් විතරක් උණු වතුර එකතු කරනවා ඔයාලට ටිකක් කරි එක වැඩිපුර ඕනේ කියලා හිතෙනවා නම් වතුර මට්ටම ටිකක් වැඩි කරගන්න පුළුවන් මේ විදිහට එකතු කරලා හොඳින් නැවතත් කලවම් කරලා මෙන්න මේ විදිහට හොඳට කලවම් කරලා ඉවර වෙලා නැවතත් අපි මේ පියනින් වසාගෙන විනාඩි 5ක් 10ක් විතර හොඳට තම්බ ගන්න ඕන මේ තියෙන විනාඩි 10කට විතර පස්සේ අපි මාළු කරී එක බලන හොඳට තැම්බිලා තියෙන්නේ හොඳට මෙන්න මේ විදිහට මැදින් බබුළු දානකම් අපි හොඳට තම්බ ගන්න ඕන ඒ වෙලාවදී අපි එකතු කරනවා තව කරපිංච කොටසක් සහ අර අපි අරගත්ත කොච්චි හෝ අවිරිස් කර දෙක එකතු කරලා නැවතත් මේ විදිහට හොඳට කලවම් කරලා ලිපේ ගින්දර ඕෆ් කරලා ඉවර වෙලා අපි විනාඩි දෙකක් විතර පියනින් වහලා තියලා මාළු කරී එක රස විඳින්න පුළුවන් දැන් අපි මාළු කරී එක හදලා ඉවරයි බලන්න ලස්සන පාටකට තියෙනා වගේම හරිම රසවත් මෙන්න මේ විදිහට විනාඩි දෙකක් විතර අපි වහලා තියලා අරගන්න ඕන අරගත්තට පස්සේ බලන්න මේ තියෙන අපි මාළු කරී එක හරිම ලස්සන පාටකට තියෙනවා මේ පාටට තියෙනවා වගේම තමයි හරිම රසවත් හොඳට සැරට තියෙනවා ලුණු ඇඹුල් ගානට පදමට එකතු කරලා හදපු නිසා මේ මාළු කරී එක තියෙන පුදුම රසක්
ඉතින් ඔයාලට පුළුවන් මේ රසම රස මාළු කරී එක ගෙදරදී හදලා බලන්න මම මාළු කරී එක එක්ක කන්න ඒත් එක්කම හදාගත්ත මේ විදියට පොල් රොටි ඒකටත් මම එළවලු ටිකක් එහෙම එකතු කරලායි හදාගත්තේ මේ රොටි එක හදන විදිය මම ඔයාලට ඉදිරි වීඩියෝ එකේදී අරගෙන එන්නම් ඉතින් ඔයාලටත් මේ වගේ රොටි පාන් ඒ වගේම බත් එක්ක උනත් මේ මාළු කරී එක රස විඳින්න පුළුවන් හරීම රසවත් ඉතින් ඔයා කුකින් විත් ටිෂුයි channel එකට තවමත් අලුත් සමාජිකයෙක් වගේම channel එක subscribe කරපු නැති කෙනෙක් නම් ඒ වගේම channel එකේ තියෙන videos ඔයාට ඉතාමත් වැදගත් කියලා හිතෙනවනම් channel එක subscribe කරන්න ඒ වගේම මෙතන තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරන්න එතකොට මම මේ වගේ video upload කර සැනින් වගාවට ගෙන්න ගන්න පුළුවන් videos වලට लाइक करान्न वीडियोस पिलिबंद अदहस कमेंट हेकिन दाले अन्नात अमतक करान्निप्पा ओयागी आलोंटात बलन्न पुलुवां वेन्न वीडियोस शेया करान्न एवगे मुआट मेके रेसिपी एक मां डिस्क्रिप्शन बोक्स के दाल तीना एकिं अरगान्न पुलुवां इतिं मे वगे तवत लासन रसवत वटिना वीडियो एक अरंग एनतुरु ओयाल हमोटम सुब दवसा